කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයුබෝවන් ඔබ හැම දිනාටම පින්බර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මහා වැසි එක පාටම තමයි ඇදහැලෙන්න පටන් ගත්තේ විශේෂයෙන් අපේ නිෂ්පාදන කණ්ඩායමේ සහෘදයන් මහා වැසි නොබලාම ඔබ වෙත සජීව වැඩසටහන ගෙනීම පිණිස කැමරාවෙන් පසුපස සිට තාක්ෂණික සහාය ලබා දෙමින් මහා වැසි මැද්දේ සේවාවට වාර්තා කරලා තිබෙනවා. ඉතින් අද පළමුව සෙත්පතන අපේ නිෂ්පාදන කණ්ඩායමේ සහෘදයන්ට සදහැවතුනි. භාගතුන් වහන්සේ මේ සංසාර ගමන හඳුන්වනවා සැඩ පහරක් හැටියට. උනාසික ධර්මයේ තුල ප්‍රධාන සැඩ පහරවල් හතරක් ගැන කතා කරනවා. උනාස සැඩ පහර කියන නමට භාවිතා කරන ඒ පාලි පාඨයේ තමයි ඕගය කියන වචනේ. උනාස දේශනා කරන ඕග හතරක් තියෙනවා. කාම ඕග, ditthi ඕග, භව ඕග සහ අවිජ්ජා ඕග කියලා. කාම ඕගය කියලා කියන්නේ විනෝදෙට හිත බර වුණාට පස්සේ සැඩ පහරකට අහසු වුණා වගේ බේරෙනවා කියන එක ලේසි නෑ. සැඩ පහරක් සිඳ බිඳ යන්නට කපාගෙන යන්නට කොච්චර වෙර වීරියක් තිබෙන්නට ඕනේද? අපි මේ කාම වස්තුන්ට විවිධ පුද්ගලයන්ට හසු වුණාට පස්සේ අපේ හිත ඒ ඔස්සේම ගහගෙන යනකොට ඒ ඔස්සේම ගහගෙන යන හිත අපිට ගලවා ගන්නවා කියන එක හිතන තරම් ලේසි වැඩකුත් නෙමේ, පහසු වැඩකුත් නෙමේ. කාමෝග භවෝග භව ගමනටම හැදිච්ච විඥානයක් භව ගමනටම හැදිච්ච හිතක් භවෙන් අත්මුදවා නිවන තුල පිහිටවන්න නම් අපිට ලොකු වීරියක් තියෙන්නට ඕනේ. නමුත් භවය නම් වූ සැඩ පහර වේගෙන් ගලා බහිනවා. ඒ වගේම ditthi ඕග විවිධ අදහස් දෘෂ්ටි මතිමතාන්තර වලට හසු වුණාට පස්සේ වේගෙන් ගලා බහින සැඩ පහරක හසු වුණා වගේ තමයි. එවෙන් අත්මිදෙන්න බෑ. ඊට පස්සේ තමන්ගේ දෘෂ්ටියම හරි කියන තැනට තමයි අපි හිතන්නට පුරුදු වෙන්නේ. නමුත් දෘෂ්ටි කියලා කියන්නේ සැඩ පහරක් කියලයි සාස්ෘන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම අවිජ්ජාෝග. අවිජ්ජාෝග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධ නොවීම. චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් නැතිකම සැඩ පහරක් කියලයි සාස්ෘන් වහන්සේ දේශනා කොට වදාරන්නේ. ඒක නිසා අපි මෙවැනි සාකච්ඡා ඔබ වෙත ගෙනෙනු ලබන්නේ කාම ඕගයෙන්, ditthi ඕගයෙන්, භව ඕගයෙන් වගේම අවිජ්ජා ඕගයෙනුත් වැඩසටහන මෙහෙවන අපට නිදහස් වීම පිණිසත් අපි සමග ඒකාත්මික වෙන පැවිදි උතුමන්ට, ගිහි බෞතුන් වන බෞද්ධ බෞද්ධ ඔබ හැම දිනාටමත් එතර වීම පිණිසයි. ඒක නිසා අදත් පින්බර උදෑසනේදී මහා වැසි ඇදහැලුණත් පරිසරයේ තිතබරිත වුණත් අපි අපේ සජීව සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් අද දවසේදීත් අපගේ සාකච්ඡාව අර්ථ ගැන්වීමට මෙහි වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ඇතැම් මාවත්වල මාර්ග ඉදිකිරීම සිද්ධ වෙන නිසා අපි හිතන්නේ නැති තැන්වල ස්වාමීන් වහන්සේ පාරවල් කඩාගෙන ගිහිල්ලා තියෙනවා, බෝකු කැඩලා තියෙනවා. එතකොට මේ දිනවල දැන් ඊයේ දවසෙන් තමයි වර්ෂාව ආරම්භනේ, විශේෂයෙන් ඊයේ සවස් කාලයේ සිට. එතකොට අපේ ලාංකීය ප්‍රජාව පරිස්සමෙන් තමයි රිය පදවන්නට ඕනේ, මහා මාර්ගවල ගමන් කරන්නට ඕනේ. ඒ වගේම පාසල් දරුවන්ගේ පාසල් සමය ආරම්භ වෙලා තිබෙන නිසා පාසල් දරුවනොත් බොහෝමත්ම සිහි කල්පනාවෙන් තමයි මේ මම්මාවත්වල ගමන් කරන්නට, විශේෂයෙන් පාරවල් වතුර පිරුණාට පස්සේ වතුරට ආසාවෙන් ඒ ජල ක්‍රීඩා කරන්න යන්න හොඳ නැහැ. දන්නේම නැහැ කාණුවක් බෝක්කුවක් තිබිලා තමන්ගේ ජීවිත අනතරායක් සිද්ධ වෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අපි කතාව පටන් ගමු ස්වාමීන් වහන්සේ. පින්තුනේ, අදත් අපි සාකච්ඡා කරන්නේ ඊයේ දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවේ අවසාන කොටස, අවසාන භාගය පිළිබඳව අපි කතා කළා.
කින්දද සූත්‍ර දේශනාව පිළිබඳව. කින්දද කියලා කියන්නේ කුමක්ද දෙන්නේ කියන කාරණය. අපි හැමෝම දීමට පුරුදු වෙලා ඉන්නවා. හැමෝම යමක් දෙනවා. නරක කෙනෙක් වුණත් යමක් කාට හරි දෙනවා. එතකොට මේ දීම තුලින් තමාගේ ගුණයත් අන් අයගේ ගුණයත් උපයෝගී කරගෙන මේ ජීවිතයේම ඒ දෙන දෙයින් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවාද? ඒකට කියන්නේ ප්‍රතිලාභයට ධර්මය උගන්වන්නේ ආනිසංස කියලා. ඒ වගේම පරලෝක වාසීනුත් ආනිසංස ලැබෙනවා අපිට. අපේ ප්‍රාර්ථනාව තමයි බලාපොරොත්තු වීම තමයි මේ දෙන දේ තුලින් පරිත්‍යාග කරන දේ තුලින් පූජා කරන දේ තුලින් නිවන් අවබෝධ කරගන්න ආත්මභාවය දක්වාම සුවපත් වූ ජීවිත පෙළක් ළඟා කරගන්න එක. ඉතින් අපි කතා කළා සූත දේශනාවට අනුව කාරණා කීපයක්. අන්නදෝ බලදෝ හෝති, ආහාර දුන්නම බලය ලැබෙනවා කියලා. ඒ වගේම වත්තදෝ හෝති වන්නදෝ, වස්ත්‍ර දීමෙන් වර්ණේ ලැබෙනවා කියලා. ඒ වගේම යානදෝ සුඛදෝ හෝති කියලා කතා කළා. යාන දීමෙන් සැපේ ලැබෙනවා කියලා. අද අපි කතා කරන්නේ තවත් දීමක් පිළිබඳව. ඒ තමයි දීපදෝ හෝති චක්කුදෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් ආලෝකය දෙනවා නම් එහෙම නැත්නම් පහම් පූජා කිරීම, ඒ වගේම නොඑක ආකාරයේ යම් කිසි අඳුරු තැනක එළිය දල්වනවා නම් ඒ තුලින් අපිට පිරිසුදු ඇස් දෙකක් ලැබෙනවා කියලා. මෙතෙන්දී බුදුරජාන්සේ දේශනා කළේ පිරිසුදු ඇස් දෙකක් කියලා කියන හොඳ පේන ඇස් දෙකක් කියලා කියන්නේ ධර්මානුකූලව අපිට අවශ්‍යයි හොඳ පිරිසුදු පේන මසසක් සහ ඒ වගේම අවිද්‍යා අන්ධකාරය දුරු කරන පහන් ආලෝකයේ බඳු ඥානාලෝකය අපිට අවශ්‍යයි. ඒ නිසාම අපි පහන් ආලෝක පූජා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට මසසක් සහ ඒ වගේම යහපත් වූ ඒ විදිහට මානසිකත්වයක්. එහෙම නැත්නම් ආලෝකයෙන් පිරි හැම දෙයක්ම හරි හැටි දකින්න පුළුවන්කම ලැබෙන, යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන, දුරදිග පෙනෙන ඒ විදිහට ඊටාම වටිනා ඥානයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේද බලාපොරොත්තු උනේ. පිනුතුණ්ඩ මතකයි බුදුරජාන්සේ දේශනා කළා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. අපේ වැඩසටහනට සම්බන්ධයි නේ ස්වාමීනි. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මසසක් හොඳ පේන ඇහක් සහ හොඳ පේන මනසක් දියුණු පවුණු කරගන්න එක. ඒ සඳහා පහන් ආලෝක පූජාවේ වැදගත්කම තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මට සූත්‍රයේ පරිබාහිරින් මතක් වෙනවා දැන් කතා කරන්නේ කුමක් දුන්නහමද කියන කාරණානේ. කින් දද කියන්නේ කුමක් දුන්නහමද? එහෙමයි. ස්වාමීනි මෙහිම අදහසක් එනවා. අපි කෙනෙකුට ස්වාමීන් වහන්සේ අවංකකම දෙනවා නම් එහෙම අපිට අවංකය මුණ ගැහෙනවා. එහෙම අවංකකම දෙන්න ඕනේ අවංකකම ලැබෙන්න. එහෙම අපි කෙනෙකුට දෙන්නේ කපටිකම නම් එහෙම අපිත් කවදා හරි කාට හරි රැවටෙන්න වෙරි සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම අපි කාට හරි දෙන්නේ ආදරේ නම් එහෙම අපිට පෙරලා ආදරේ ලැබෙනවා. එහෙම අපි තව කෙනෙකුට දෙන්නේ වෛරේ නම් පෙරලා අපිට ලැබෙන්නේ වෛරයයි. අපි කෙනෙකුට පෙරලා දෙනවා ස්වාමීන් වහන්ස ගෞරවය. එහෙම අපි කෙනෙකුට ගරු කරනවා. එහෙම මම ස්වාමීන් වහන්සට ගරු කරනවා. එහෙම මම ස්වාමීන් වහන්සට ගරු කළොත් තමයි කර්ම විපාක හැටියට ස්වාමීන් වහන්සේගෙන් හෝ කර්ම විපාක වලට අනුව තව කෙනෙකුගෙන් මට ගෞරවය ලැබෙන්නේ. එහෙම එහෙනම් අර ස්වාමීන් වහන්ස අපිට අපි නිතරම කතා කරන දේශනාවක මිත්තානිසංස සූත්‍රය. එහෙම සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරෝ. එහෙම සැලකිල්ලක් දැක්වුවොත් සැලකිලි ලැබෙනවා. ලැබෙනවා. එහෙම
गौरव दुनत गौरव लभ्यनवा स्वामी हंस अभी हेम कारणेम मी खरमाण रूपीव खरमेट अणु विपाक अणु मेहम गलपल बलन कुट अभी दिन देट अणु खरम विपाक कल्याणकारी कल्याण पापकारी च पापक यहापत दिन कुट यहापत लभ्यनवा अयहापत दिन कुट अयहापत लभ्यनवा चक्कुदोनम्वे එවගේම අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවස් සම්පත් ලැබයි අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ විශේෂයෙන්ම අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමයි දිවස් ඇති රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වුනේ තනතුර ලැබුණේ ඒ වගේම සබ්බ දදෝ හෝති සියලුම බල බලශක්තිය ආදී දෙන්නෙක් වේ. ඒ වගේම මේ විදිහට බලනකොට මේ චක්කුදෝ කියලා කියන්නේ එතකොට ඇස්ලම ඇස් දුන්නාම මේ පහන් පූජා කරාම හොඳ පිරිසුදු ඇහැක් ලැබෙනවා කියන කාරණේ සම්බන්ධයි. ඒ වගේම ස්වාමිනාස් දැන් ඔය චක්කුමතෝ කියන කාරණේ බුදුවරුන්ටත් හඳුන්වනවානේ. එහෙම සම්බන්ධයි. දැන් අපි ගත්තොත් සත්බුදු වන්දනාවේදී ස්වාමිනාස් දිනපතා උදෑසන කරන වන්දනාවේදී සත්බුදු වන්දනාව අනිවාර්යයිනේ. එහෙම සම්බන්ධයි. ඒතර එහිදී වන්දනා කරනවා අපි ගාතාවක් විපස්සිස්ස නමතු චක්කු මන්තස්ස සිරිමතු එහෙම සම්මස සදහම් ඇස් ඇති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා එහෙම සම්මස නමතු කියන নমස්කාරය වා කියන එකනේ එහෙම එතකොට බුදුවරුන්වත් හඳුන්වනවා චක්කුමතෝ කියන දහසින් එහෙම ස්වාමීස සත්බුදු රජාණන් වහන්සේලා අතර පළමු බුදුරජාන් වහන්සේනේ විපස්සී බුදුරජාන් වහන්සේ එහෙම ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට විපස්සී කියන නම ලැබිච්ච විදිය දේශනාවේ සඳහන් වෙනවා එහෙම ස්වාමිනාස බෝසත් සිඟිති පුතා ඉපදිලා ඇස්පිල්ලම් ගහන්නේ නැහැ කියනවා. එහෙම. බබලන පුලුල් ගෝපකුණ ගෝපකුම අබිනීල net වලින් ඇස්පිල්ලම් නොගහ බෝසත් බබා බලාගෙන ඉන්නවා කියනවා. එහෙම. දැන් ඇස්පිල්ලම් ගහන්නේ නැතුව බලාගෙන ඉන්න ස්වාමිනාස එතන ලොකු ආකර්ෂණයක් තියෙනවානේ. තියෙනවානේ එහෙම. එතකොට නම් තබන මේ ඍෂිවරු පඬිවරු පැවසුවා කියනවා මේ බෝසත් උත්තමයා ඇස්පිල්ලම් ගහන්නේ නැහැ නේද? हट बलागन इन एल्यास बलागन इन कियला विपस्सी विपस्सी मे हापस बलन निस्सा मे मनाकोट बलन निस्सा विपस्सी नम लबुनाइकन ये नंपव स्वामी लभिच हेतु अदरन धर्वंट स्वामी नमग्दान को नमे अर्थ नि बला गणे बला एम नम स्वामी सिंघलत्म इंग्रीसी मे तमिलत्म චීනත් නෙමෙයි කියලා හිතෙනවා. එහෙමයි. කියන අද නිකන් බලන්නේ නිකන් අර ෂයනු අමුතු වෙන නිකන් ගයනුත් මාප්‍රයන ගයනු වෙලා. එහෙමයි. හයනුත් මාප්‍රයන හයනු වෙලා. අද මොනවද උ නම් ටිකක් තියෙනවා. එහෙමයි. නමුත් මේ අපගේ බෝසත් උතුමන් වහන්සේලාගේ ඉතිහාසය ගත්තට පස්සේ ඒ නම් පවා ලැබිලා තියෙන්නේ අර්ථයක් සහිතවයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ චක්කු මන්තෝ රූපානි දක්ඛින්ති කියලා සඳහන් වෙනවනේ. එහෙමයි. ධර්මයේ තුල අපි ඒ කොහොමද ඒක තේරුම් ගන්න? එහෙමයි. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කරනකොට ඒ ප්‍රඥා ලෝකේ පහළ වුණු නිසා තිසරණ සහිත තිසරණේ සමාදන් වෙනවා හරි එහෙම නැත්නම් තිසරණේ පිහිටනවා හරි එහෙම නැත්නම් කෙනෙක් මාර්ගඵල වලට පත් වෙනවා ඒ වගේම අරිහත් වෙට පත් වෙනවා මේ පත් වීම හරියට කියන්නේ ඒ විදිහට ඇස්පීනි නැති කෙනෙකුට ඇස් ලබා දුන්නා වගේ කියලා अंधकार लोक सत्व संबुद्र रजानन वहंसेला लोकेट पहलविला चतुरारि सत्य धर्म प्रकाशित मिहिरि श्री सत्व देशनाकन्न अविद्या गणांदर पहलविला विद्या लोके आलोक हतरा प्रधान वसंग लोकतीनो किलाक सूर्यालोके चंद्रालोके
එවගේ ගින්න සහ බුදුරජාණන් වහන්සේගේ ආලෝකය. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. එතකොට අපි ගොඩාක් වෙලාවට හිතන්නේ මේ පහන් පූජාව කියලා හිතන්නේ අපි මේ දල්වන පහන විතරයි කියලා. එහෙම තමයි සාමාන්‍යයෙන් හිතන්නේ අපි. එහෙමයි. එතකොට මේ ඒ තුලින් කොහොමද ඇහැක් අපිට ලැබෙන්නේ? අපි තවදුරටත් අපි කතා කරලා බැලුවොත් එහෙම විග්‍රහ කරලා බැලුවොත් එහෙම මොකද්ද මේ ආලෝක පූජාව කියලා කියන්නේ? එතකොට අපි දල්වපු ආලෝකයක් නොවුනත් සූර්යාලෝකය කියලා කියන එක නේද? ඉබේටම નિરાයාසයෙන්ම පායන එකක් තමයි සූර්යාලෝකය කියලා කියන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් ගත්තොත් එහෙම මේ අපි කෙනෙකුට මේ සූර්යාලෝකය කියලා කියන එක ආලෝකේ වැටෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒ ආලෝකය වැටෙන ස්වභාවය එහෙම නැත්නම් ආලෝකය වැටෙන්න නොදී කෙනෙක් අඳුරේ තියනවා නම් අපි ආලෝකය දුන්න වෙන්නේ නැහැ නේ. එහෙමයි. අපි මම උදාහරණයකට ගත්තොත් එහෙම අපේ අම්මයි තාත්තයි දෙන්න අපේ සමහරලාට අපේ වැඩිහිටි ස්වාමින්වහන්සේලා වෙන්න පුළුවන්. එළිය බලන්න කැමති. එළියට එන්න කැමති. මිනිස්සුත් එක්ක කතා බහ කරන්න කැමති. එහෙමයි. ආශ්‍රය කරන්න කැමති. නමුත් හිර කරලා තියාගෙන ඉන්නවා. නේ ස්වාමිනා. හිර කරලා ස්වාමිනා කොච්චර කල් තියාගන්නද? එහෙම ස්වාමිනා. හිර කරපු කෙනෙක් බලන්නෙම හිරෙන් පැනගන්නනේ. එහෙමයි. වගේ හිර කරනවා කියන එක එක්තරා පැත්තකින් කෘතිමයි. එහෙමයි. හිර කරන කෙනා හැම තිස්සෙම බලන්නේ පැනගන්නේ කොහොමද කියලා නේ ස්වාමිනා. එහෙම ස්වාමිනා. දැන් තවත් පැත්තකින් ස්වාමිනා අපි ගත්තොත් එහෙම ඉර පායන වෙලාවට අපි ගත්තොත් එහෙම කෙනෙක් අවදි කරනවා නම් අපි උදේම කෙනෙක් අවදි කරනවා නම් අපි ආලෝකේ පූජා කළා වෙනවා. එහෙමයි. දැන් අපිට ඒ පුද්ගලයා අපි ගන්න ළමයි කියලා හිතමුකෝ. තරුණ දරුවෝ කියලා හිතමුකෝ. ඒ වගේම අපේ ශිෂ්‍යයන් වහන්සේලා කියලා හිතමුකෝ අපි. ඒ උන්වහන්සේලා හරි එහෙම නැත්නම් දරුවෝ හරි දරුවන්ගේ අනාගතයේ ඒ විදිහට ආලෝකමත් වෙන්නේ. ආලෝකමත් කරනවා කියලා මම කියන්නේ. ආලෝකමත් කරනවා කියලා මම කියන්නේ. එහෙමයි. වෙන්නේ කොහොමද? උදේ පාන්දර අවදි වුණාම. කෙනෙක් උදේ පාන්දර අවදි කරනවා කියලා කියන්නේ හොඳ ජීවිතයට ආලෝකයක් දෙන්න. ජීවිතයට ආලෝකය කියලා කියන්නේ හොඳ ඇස් දෙකක් ලැබෙන්න. එහෙමයි. උපකාර වෙනවා කියන එක. ඊට පස්සේ මට මෙන්න මෙහෙම හිතෙනවා. දැන් අක්ෂි වෛද්‍යවරු. එහෙම. අනිත් වෛද්‍යවරු වගේම අක්ෂි වෛද්‍යවරු ලෝකයට මහා සේවාවක් කරන පිරිසක්. එහෙම. අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ මගේ ඇස් දෙකේ දෝෂයක් තියෙනවා කියමුකෝ. එහෙම. ඒතර මට මේ හරියට මේ දහම් ග්‍රන්ථයක් වෙන යම් පොතක් පතක් කියවන්නට පුළුවන් කමක් නැහැ. පැහැදිලි නැහැ. ඇතැම් විට බොඳ වෙලා පේනවා. එහෙම. ඇතැම් විට පේන්නෙම නැහැ. එහෙම. එතකොට අක්ෂි වෛද්‍යවරයෙක් වෙදකම් කරලා මගේ ඇස් දෙක සුව කරනවා. එහෙම. ඊට පස්සේ මට බොඳ වෙච්ච අකුරු පැහැදිලිව බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම. ඒ විතරක් නෙමෙයි. දැන් වර්තමානයේ තුල සම්සෝය ඇහි සුද බැඳෙනවා කියලා කියනවනේ. 40 ඇඳිරිය කියලා කියනවා. ඊට පස්සේ කොහොමත් අවුරුදු 50 55 වෙනකොට ස්වාමනංශ මේ චක්කු ඉන්ද්‍රිය ඇසනමෙති ඉන්ද්‍රිය සංස කොහොමත්ම දුර්වල වෙලා යනවා. චක්කු ප්‍රසාද රූපේ. එහෙමයි. චක්කු ප්‍රසාද රූපේ දුර්වලලා යනවා. එතකොට ස්වාමීන් වහන්ස අපිට දැන් මේ වර්තමාන තාක්ෂණයට අනුව කාචයක් බද්ධ කරන්න ලෙන්ස් එකක් දාන්න පුළුවන් ස්වාමීන් වහන්ස. එහෙම ස්වාමීන්. ලෙන්ස් එකක් දාලා අපිට අර සුපුරුදුගේ පෙර විදිහටම එහෙම පෙර විදිහටම ලෝකේ දිහා බලන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම. අපි හිතමු කොන්න ස්වාමීන් වහන්ස කෙනෙක් ඉන්නවා ඇහි සුද බැඳිලා හරි අපහසුයෙන් ඉන්නේ. එහෙම ස්වාමීන්. තර අපි මොකද කරන්නේ මේ අවශ්‍යතාවයේ තීරුම් අරගෙන මේ කෙනාගේ ඇහි සුද බැඳිලා තියෙනවා. හැබැයි මේ කෙනාට ඇසේ සුද අයින් කරලා අලුතෙන් කාචයක් දාගන්න තරම් ආර්ථික හැකියාවක් නැහැ. එහෙම ස්වාමීන්. අපි ඇසට කාචයක් බද්ධ කරන්නට ඒ කෙනාට මූල්‍යමය වශයෙන් හරි ඒ ද්‍රව්‍යමය වශයෙන් හරි පිහිට වෙනවා. එහෙම. නැත්තම් මග පෙන්වනවා ස්වාමීන්. මග පෙන්වනවා. එහෙම. ඒකත් ආලෝක පූජාවක් නේ ස්වාමීනාස. එහෙම ස්වාමීනාස. උපැස්සිවලක් කරන් දීම වෙන්නත් පුළුවන්. එහෙම ස්වාමීනාස. එතකොට අපිට මතක් වෙනවා ස්වාමීන චක්කුපාල මහරහතන් වහන්සේගේ කතා පොත. එහෙමයි. නේද? එහෙමයි. චක්කුමාල මහරහතන් වහන්සේට ඇහැ අහිමි වුණේ පූර්වාත්භාවයන් භාවයක විශේෂයෙන්ම අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා. එහෙමයි. අක්ෂි වෛද්‍යවරයෙක් ඉඳලා හරියට ඒ ප්‍රතිකාරය හරියට කළේ නැහැ. නේ ස්වාමීනි. එහෙමයි. ඒ කියන්නේ ඒ ප්‍රතිකාරය එකවරක් හරියට කළාට යම් අවස්ථාවකදී ඒ විදිහට මේ ඇහැ සම්පූර්ණයෙන්ම නොපෙනෙන ආකාරයට
කටයුතු කරපු නිසා. ඒ කියන්නේ සුව කරලා ආයන්ද කරා කියලා තමයි. ආයන්ද කරාන කියලා තියෙනවා. නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. අසි දැන් ඔය ඇස් අන්ද කරා කියන මට ටාච් මහල් මතක් වෙනවා. එහෙම. ඉන්දියාවේ අග්‍රා අග්‍රාවල ලෝක පුදුම හතෙන් ප්‍රධානම ස්ථානයක් තමයි අග්‍රා කියලා කියන්නේ. එහෙම. පෙමතුන්ගේ රන් දෙවල කියලා කියනවා. එහෙම. නමුත් ඒක ඇත්තටම අමුසොහොන. එහෙම. සහජාන් රජුරුන්ට හිටියා ස්වාමීන් වහන්සේ විසෝණ වහන්සේලා ගොඩාක් හිටියා. එහෙම. ඒතර ලාබාල විසව කෙනෙකුත් හිටියා. ලාබාල බිරිඳක් හිටියා. පෙම්වතිය. එහෙම. එතුමිය හදිසිය වියෝ වුණා අකාලයේ මරණයට පත් වුණා. එහෙම. එතකොට මේ සොව දරා ගන්නට බැරුව සහජාන් රජුරුව මුම්තාස් වෙනින් හදන සොහොන තමයි අද ලෝක පුදුමයක් වෙලා තියෙන්නේ තාජ් මහල් නමින්. එහෙම. ස්වාමීන් වහන්සේ තාජ් මහල් වල එහෙම හරි අපූර්ව ආදරන්දරයක් අපිට උඩින් පේනවා චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. එහෙම. එච්.ආර්. ජෝතිපාලයන් තාජ් මහල්ක් තනවන්න බෑ මට ඔබේ සෙනෙහසට හිමි කියලා ගීත පව නිර්මාණය වෙලා තියෙනවා. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ ඕකේ අභ්‍යන්තර කතාව ඊට වඩා වෙනස්. එහෙම. හරි කටුකයි කර්කශයි. සහජාන් තාජ් මහල් නිර්මාණය කරනකොට දක්ෂ ඉංජිනේරු ශිල්පියෙක් කෙව්වා. එහෙම. ඉංජිනේරු ශිල්පියා ලැබුණා. එහෙම. ඒ වගේම ඉන්දිය සේවකයන් වහල්ලු හැටියට 25000ක් යොදාගෙන තමයි මොම්ටාස්ගේ ආදරයේ නාමයෙන් තාජ් මහල් ඉදිකරන්නේ සහජාන් රජුරුව. ස්වාමිනාංශ තාජ් මහල් වගේ තවත් එකක් ඉදිකරයි කියලා සහජාන් රජුරුව මොකද කළේ? ප්‍රධාන ඉංජිනේරු ශිල්පියාගේ ඇස් දෙක අන්ත කළා. අර චක්කුපාල කතාවේ වගේම තමයි. එතකොට අපි තාජ් මහල් බලන්න ගියාට තාජ් මහල් ඉදිරියේ ඉඳලා අපි පින්තූර ගත්තට සෙල්ෆි ඡායාරූප ගත්තට පුදුමහතෙන් හතෙන් එකක් කියලා යුනෙස්කෝව සඳහන් කරලා තිබ්බට ස්වාමින් වහන්සේ මේකේ අතුලාන්ත කතාව ගත්තොත් එහෙම තාජ් මහල් පැත්ත පලාත යන්න වටින්නේ. එහෙම ස්වාමීන් වහන්සේ එතකොට ඒ රජුරවන්ට තමන්ගේ කුමරිය ආදරය කරපු කුමරිය එහෙමයි. අර කර්මයේ ගෙවෙනකන් පේන්නේ නැහැ. දකින්න වෙන්නේ නැහැ. ඒක තමයි කර්මයේ ස්වභාවය. ස්වභාවය ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? එතකොට ආදරය කොහොම වුණත් ඒ කරපු පාප කර්මයට තමන් ආදරය කරන කෙනා කල්ප ගානක් දකින්න හම්බ වෙන එකක් නැහැ. එතෙන් විතර අන්ධ වෙලාම උපදින්න සිද්ධ වෙනවා. අන්ධ වෙලාම උපදින්න වෙලා හේතු. දැන් ඇස් නැති සත්තු ඉන්නනම් සම්ස් දැන් ගැඩවිල්ලු වගේ සත්තුන්ට ඇස් නැහැ නේ පොළොවේ යටම ඉන්නේ. එහෙම සම්ස්. කළුවරේම ඉපදිලා කළුවරේම ජීවත් වෙලා කළුවරේ මියදෙනවා. මියදෙනවා. එතෙන් විතර සසරේ යන්න අයගේ ඇස් පෙනීම නැති කරපු අය වෙන්නත් පුළුවන් නේ සම්ස්. එහෙම සම්ස්. ඇස තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඒ තමයි දැන් අපි ආලෝක පූජාව කරුවට පස්සේ මහා දවාලටත් තෙල් දාලා තිර දාලා පහන් පත්තු කරනවා. ඒක අපේ චාරිත්‍රයක්. ඒ කියන්නේ සාමාන්‍ය දොළොස් මහේ පාන ගත්තට පස්සේ වසරේ මාස 12ම දැල් වෙන පහන. එක දිගටම දැල් වෙනවා. එක දිගට දැල් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේට ආලෝක පූජාවක් දැල්වද්දී කළුවරක් වෙන්න ඕනේ නැහැ. මධ්‍යාහන 12ට හරි කමන්නේ අපි තෙල් දාලා තිර දාලා පහන පත්තු කරනවා. පත්තු කරනවා. ඒක ආලෝක පූජාව. නමුත් ස්වාමීන් වහන්සේ අපි හිතමුකෝ අපේ පන්සලේම ගමේ පන්සලේම බෝමළුව ළඟ රාත්‍රී වෙනකොට අඳුරුයි. එහෙම. චෛත්‍ය ළඟ අඳුරුයි. මල්ලාසනේ ළඟ අඳුරුයි. ඒ වගේම විහෙර විහාර ස්ථානවල වැසිකිලි කැසිකිලි තියෙනනේ පොදු පහසුකම් යටතේ. එහෙම සම්මත. ඒ ස්ථාන වලට යන්න බෑ අඳුරුයි. අඳුරුයි. බල්බ් එක ඇතැම් විට විදුලිය ඇත්තෙම නෑ සම්මත. ඇත්තෙම නෑ සම්මත. විදුලි බබුලක් ඇත්තෙත් නෑ විදුලියක් නෑ. එහෙම. එතකොට දැන් මට හිතෙනවා මෙතන අන්ධකාරය තියෙන්නේ. මේ බෝධි මළුව ළඟ රැයට වන්දනා කරන්න බෑ කළුවරයි. චෛත්‍ය මළුව ළඟ කළුවලයි. වැසිකිලි කැසිකිලි යන්න බෑ කළුවරයි කියලා මම මොකද කරන්නේ? එතන වයරින් කරලා එතනට මේ විදුලිය අරගෙන දෙනවා. එහෙම සම්මස්. ඒකත් මේ කියන විදිහට ආලෝක පූජාවක් නේ සම්මස්. එහෙම සම්මස්. කියන්නේ ආලෝක පූජාව කියන්නේ තෙල් පහන් ආලෝකයේම එහෙම නෙමෙයි. නේ සම්මස්. එහෙම සම්මස්. විජ්ජු බුබුල කියලා කියනවා සම්මස්. එහෙමයි. විදුලි බුබුල පූජා කිරීම. එහෙමයි. ඒ වගේම සම්මස් දැන් අපි ගත්තොත් එහෙම ජීවිතේ කෙනෙකුගේ ජීවිතයක් අඳුරු කරන දේවල් තියෙනවා. අපි හිතමු අසත්පුරුෂය හඳුන්වලා දෙනවා. එහෙමයි. නේද? එහෙමයි. අසත්පුරුෂ ධර්ම වලට සමාදම් කරනවා. එහෙමයි. කවදාවත් ප්‍රඥා ලෝකෙ පහළ වෙන්නේ නැහැ. කියන අකුසල සමාපත්තීන්ට සමාදම් කරනවා. සමාදම් කරනවා සම්මස්. එතකොට හරියට ඇහැක් පේන්නේ නැහැ. නේද සම්මස්? එහෙමයි. ඉතින් ඒ වගේම තමයි මම මුලින් මතක් කළා උදේ පාන්දර කෙනෙක් අවදි කිරීම කියලා. ඒ වගේම තමයි කෙනෙකුට හරියට අපි කියන්නේ මේ ගුරුවරයෙක් නම් හරියට දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දෙන එක. එහෙමයි. එළිය ලබා දීමක් සම්මස්. පහන් දැල්වීමක් නේ. එහෙමයි. නේද?
इति एवागे अर एक पहानक पहान गुड़ाक दल वाड़ा एक पहानक दल में नवत पहान गुड़ाक दल पुलवांग वागे एनिसा उत्साह गुणांदुएं सिद्ध करांडोने लोतुरा बुदुरजानन वहां से उदिसा संबुद्ध पूजा विधियट पहानना लोक पूजा सिद्ध करनो वागेम भाग्यतुन वहां से अपने बलापुरोत्तु ने බුදුරජාණන් වහන්සේට එළිය තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? බුදුරජාණන් වහන්සේ කොවිලාවකත් එළිය නැත්තේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ පහන පත්තු කරන්න එපා කියලා කියන එක නෙවෙයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනේ ශ්‍රාවකයන් සියලුම ශ්‍රාවකයන්ට ආලෝකය ලබා දෙන එක. ප්‍රඥා ලෝකය. ප්‍රඥා ලෝකය ලබා දෙන එක. නේද? එහෙමයි. ඊස්සෙ මට මතක් වෙනවා දැන් ආලෝකය කිව්වට පස්සේ අපි ඥාතින්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමක් කරනවානේ. එහෙමයි. දැන් අපි ඊයේ පොයේ දවසේ ඒ සම්බන්ධව තමයි සංගායනා ධර්ම සාකච්ඡාවේ දුදී 9:30 10:30 හෝරාව පුරාවට කතා කරේ. එහෙමයි. අසෝ පුණ්‍යානුමෝදනා කරනකොට දැන් මම හිතන්නේ මිලිදු රාජ ප්‍රශ්නේ තමයි අහන්නේ. දැන් අපි රැස් කරන පින අපි මියපරලෝකයේ නෑයන්ට අනුමෝදන් කරාට පස්සේ එහෙමයි. අපි පින අඩු වෙන්නේ නැද්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් අපි යමක් දුන්නොත් දැන් මගලඟ රුපියල් 1000ක් තියෙනවා නම් මම ස්වාමිනේසර් 500ක් දෙනවා. එහෙමයි. ඒතර මල්ලගේ ඉතුරු වෙන්නේ 500යි. මොකද ස්වාමිනේසර් 500ක් දීපු නිසා. එහෙමයි. ඒ වගේ අහනවා අපි රෙස් කරන පින අන්න ඇයට දුන්නට පස්සේ අපේ පිනෙන් අඩු වෙන්නේ නැද්ද? එහෙම. පින ෂේ වෙන්නේ නැද්ද කියලා. පින ෂේ වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ පවසනවා එක පහනකින් තවත් පහනක් දැල්ලුවොත් එහෙම. කලින් දැල්ලපු පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. අතිරේකව පහනක් දැල්ලුවාත් වෙනවා. එහෙම. ඒ පහනෙන් තව පහන් 10ක් පත්තු කරනවා. එහෙම. නමුත් මුලින්ම අර පහන් 10 පත්තු කරන්නට දල්වන්නට හේතු වෙච්ච මුල් පහනේ එහෙමයි ආලෝකය අඩු වෙන්නේ නැහැ. ඒ වගේ අපි මුල් පහනෙන් තව පහන් 100ක් පහන් 1000ක් පත්තු කරනවා. එහෙමයි. එතකොට මුල් පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. නමුත් ලොකු ආලෝකයක් ගොඩනගෙනවා. පුණ්‍යානුමෝදනාවක් කියන්නේ ඒකයි කියනවා. එහෙමයි. පින් දෙන්න 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 ඒ පින් ලබන අයත් සතුටු වෙනවා, සැපවත් වෙනවා. පින් අනුමෝදන් කරනවා කියන එක දස පුණ්‍ය ක්‍රියාවල ප්‍රධානම කාරණයක් නේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. දැන් ස්වාමිනාස් අපි අපේ සදහවතුන් පුරුදුලා ඉන්නවනේ තුනුරුවන් කෙරෙහිම පහන් පූජා කරනවා. අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් පූජා කරනවා. ඊට පස්සේ 84,000ක් ධර්මස්කන්ධයට උපහාර පිණිස පහන් 84,000ක් පූජා කරනවා. එහෙමයි. ඒ ධර්මයට එහෙමයි. ධර්මයේ ආලෝකයට නේද? ඒ වගේම උතුම් මහා සංඝ රත්නය අරමුණු කරගෙනත් පහන් දැල්වීමක් සිද්ධ කරනවා. එහෙමයි. අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ආවාස කුටි හරි ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ආරණ්‍ය සේනාසන හරි ඒ සේනාසනයේ ආලෝකමත් කිරීම ඒ විදිහට විදුලි බුබුලි වලින් හරි එහෙම නැත්නම් වෙනත් ආලෝකයෙන් හරි ආලෝකමත් කිරීම ඊටාම වැදගත් තුනුරුවන් කෙරෙහිම එතකොට මේ පූජාව සිදු කරන්න පුළුවන්. එහෙමයි. නේ ස්වාමීන්. ඒ කියන්නේ තුනුරුවන්ට පහන් තුනක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේම ධර්ම රත්නයේට ශ්‍රාවක සංඝ රත්නයේට පහනක් දැල්වීම වරදක් නැහැ. වරදක් නැහැ. සෝ ඔකේද මට මතක් වෙනස දැන් ඇතැම් දරුවෝ මව්පියන් ගැන තියෙන සෙනෙහස නිසා එහෙම මියගිය මව්පියන්ට පහම්පත්තු කරනවා. එහෙම. ඒතර අපේ සමාජයේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මලවුන්ට පහම්පත්තු කරන්න එපා පෙරේත බැල්ම වැටෙනවා. එහෙම. නේ හොඳ නැහැ කරන්න කියලා කියනවා. එහෙම. අපි ඒ වගේ කාරණයක් කොහොමද සංස තේරුම් ගන්නෙ? මේක දෙගිඩියාවක්. එහෙම සම්මස්. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ දෙවිවරුන්ට පහම්පත්තු කරනවානේ. එහෙමයි. නේද? දෙවි අපි ප්‍රසිද්ධ දේවතාවන්ට ඒ දෙවිය පිරිමි ඉස්සරහා පහන් දැල්වීමක් කරනවා. එහෙමයි. ඒ වගේම ඇත්තටම මේ අපි දෙමාපියන්ට දේවත්වයෙන් සලකන්නේ නේද? එහෙමයි. දෙවි කෙනෙක් වගේ නේ මට උපකාර කළේ. එහෙමයි. ඒ නිසා උපදින ආත්මභාවයක් පාසාම උපදින තැනක් පාසාම මේ පහන් ආලෝකයේ වගේ ඒ විදිහට ඉදිරියේදී උපදින ආත්මභාවයක් පාසාම ඒ ආත්මභාවයේ ආලෝකමත් වේවා කියලා හිතලා ප්‍රාර්ථනා කළා තමයි මේ පහන පත්තු කරන්නේ සම්මත. ඒ කියන්නේ පහන පත්තු කිරීම වරදක් නැහැ. පහන පත්තු කරන කෙනාගේ චේතනාව තමයි මොකද්ද කියලා බලන්න ඕනේ. බලන්න ඕනේ සම්මත. නැත්නම් මේ මලවුන්ගේ පැමිණීමක් පෙරේත බැල්ම වැටීමක් කියන එක සම්ස මිත්‍යාවක් නේද? එහෙම සම්මත. එතකොට ඒ සිතුවිල්ල මැත්තටම මේ පහන නොදැල්වීමම තමන්ගේ අඳුරට හේතුවක් වෙනවනේ සම්මත. සොනස කිව්ව කතාව ඇත්ත. දැන් අපිට දැන් මගේ ජීවිතේ ආලෝකමත් කරපු යම් කිසි කෙනෙක් වෙනුවෙන් ඒ කෙනාගේ ජීවිතේ අභාවයෙන් පස්සේ වේවා ඒ කෙනා ජීවත් වෙලා ඉදි වේවා මට පුළුවන් නම් ආලෝකයක් දල්වන්න. එහෙම.
मगे चेतना पिरीशुद चेतनावाक् सत्पुरुष चेतनावाक् मुकद मगे जीवित आलोकमत् करपुगिनाट लंग हिटियत् नेतत् मम आलोकयक् दल्वला अवेंद्र नमस्कार करनवा आलोकयक् नोदल्वा किला गौरवे नेति वेन्ने नमुत् अपि अर वेडियमक् वेडियमक् मे गौरवे वेडिवी उपिनिस पहन एलियक् पत्तु कोल स्वामिनस एक वरदक् सिद्ध वेन्ने नेद एहेम स्वामिनस दैन एतेंदी स्वामिनस दैन अपि गत्तोत् एहेम मे पहन आलोक पूजा वगेम අපි ආලෝක සංඥාව කියලා කියන එක වඩන්නට ඕනනේ. එහෙමයි. නේද? බුදුන්සේ දේශනා කළේ දසකසිනවල. දසකසිනවල ආලෝක සංඥාව. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ කෙනෙකුගේ ප්‍රඥාව දියුණු කරගන්න ඒ වගේම නිරන්තරයෙන්ම තමන් සිද්ධ කරන හැම කටයුත්තක්ම පිළිවෙලට සහ ඒ වගේම ක්‍රමානුකූලව සිද්ධ කරන්න සහ ඒ වගේම විනිවිදව සිද්ධ කරන්න. අපි විනිවිදෝ කියලා කියන එක බලාපොරොත්තු වෙනවා හැම වෙලාවෙම. එහෙමයි. ඔය අවංකයි අවංක භාවය කියලා කියන්නේත් ඇත්තනෝ විනිවිද භාවයනේ. එහෙමයි ස්වාමීනි. නේද? එහෙමයි. ඒ විනිවිද භාවය කියලා කියන එක රැකගන්න මේ පහම් පූජාව කියලා කියන එක එළිය පූජා කිරීම කියලා කියන එක පරිත්‍යාග කිරීම කියලා කියන එක ඊටම වැදගත් ස්වාමීනි. එහෙමයි. හස්සේ ඉතින් මේ විදිහට සංස ආලෝක පූජාව ගැන කතා කරලා තියෙන ගොඩාක් කරුණු තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ භව ගමනම අන්ධකාරයක්. එහෙමයි. දවසක් ස්වාමීනි හංස මේ භාග්‍යතුන් වහන්සේ කළුවර රාත්‍රියේක එලිමහණේ වැඩ ඉන්නන මාත්‍ර අමාවක පොයේ දවසක් වෙන්නට ඕනේ. ඒතර ඝන අඳුරක් ස්වාමීන් වහන්සේ. එහෙම. මේ ළඟ ළඟ හිටියට මූණු පේන්නේ නැති මට්ටමටම ඝන කළුවරක්. ඒ වගේ කළුවර දවස් තියෙනනේ ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට මේ ඝන අඳුර, ඒ කියන්නේ මේ ඝන අඳුර තුල භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ වැඩ ඉන්නකොට එක්තරා භික්ෂුවක් අහනවා ස්වාමීනි මීටත් වඩා ඝන අන්ධකාර ස්ථාන තියෙනවද? එහෙම. මට මතකයි භාග්‍යතුන් වහන්සේ ඉරිදීෙන් ඝන අඳුරක් මැව්වා කියලාත් මට මතකයි. එහෙම සම්මස්. ඒතර භාග්‍යතුන් වහන්සේ ගන්න ස්වාමීනි මීටත් වඩා ඝන කළුවර තැන් කට්ට කළුවර තැන් තියෙනවද? එහෙම කියලා හෙව්වා. තියෙනවා වික්ෂුව. එහෙම. මීටත් වඩා කට්ට කළුවර ඝන අන්ධකාර තැන් තියෙනවා. ඒ තමයි කිව්වා දුක්ඛාර සත්‍ය අවබෝධ නොකළ ජීවිතය කට්ට කළුවරයි කිව්වා. එහෙම සම්මස්. දුක්ඛ සමුදය ආර සත්‍ය අවබෝධ නොකළ ජීවිතය කට්ට කළුවරයි. එහෙම දුක්ඛ නිරෝධ ආර සත්‍ය අවබෝධ නොකල ජීවිතේ කට්ට කළුවරයි. එහෙම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර සත්‍ය අවබෝධ නොකල ජීවිතේ කට්ට කළුවරයි. තනි වචනයෙන් කිව්වොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීම කියලා කියන්නේ අවිද්‍යාව ගැන අන්ධකාරය නම් කට්ට කළුවරේ ජීවත් වීමයි. නේද ස්වාමීනි? එහෙම ස්වාමීනි. අපි කතා කරන්නේ ස්වාමීනි දැන් කෙනෙකුට සූර්යාලෝකය ලැබෙන්න පහසු සලසනවා. ඒ වගේම රාත්‍රී කාලේ නම් කෙනෙකුට මේ චන්ද්‍රාලෝකය ලැබෙන්න අවස්ථාව සලසලා දෙනවා පැහැදිලිව. ඒ වගේම අපි පහම් පූජාව කියලා කියන්නේ ගින්දර ප්‍රයෝගී කරගෙන සිද්ධ කරන පූජාවක්. ඉතින් මේ විදිහට බලනකොට මේ සියලුම ආලෝකයන්ට වඩා බුදුරජාණන් වහන්සේගේ ආලෝකය මහා ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මේ 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 දේශනාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේනේ. ඒ නිසා දීපදෝ හෝති චක්කුදෝ කියලා කියන්නේ එතකොට පහම් පූජා කිරීමෙන් ඇස් ලැබෙනවා. ඒ ඇස් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මසැස වගේම ඒ විදිහට මනසත් ආලෝකමත් වූ මනසක් උදා කර ගැනීමට. එක පැත්තකින් මේ ආලෝක සංඥා වඩන කෙනා ඉස්සෙල්ලාම සිද්ධ කරනවා ස්වාමීන් වහන්සේ මේ යම්කිසි විදිහකින් අපි ගත්තොත් එහෙම පුංචි අවකාශයකින් පුංචි සිදුරකින් වැටෙන බිමට වැටෙන ආලෝකය ආලෝකය කියලා හිතලා මෙනෙහි කරලා ඊළඟට මෙතන තියෙනවනේ ඒ විදිහට අපි ධ්‍යානයක් උපදවා ගන්නකොට අවශ්‍ය කරන ප්‍රතිභාග නිමිත්ත පටිභාග නිමිත්ත තියෙනවනේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ පරිකරම නිමිත්ත ඊට පස්සේ පටිභාග නිමිත්ත උපයෝගී කරගෙන ඊළඟට තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන් වාඩිලා ඉන්න තැන දකින්න. එහෙමයි. තමන් වාඩිලා ඉන්නේ කොතනද කියලා අඳුරක වුණත් තමන් වාඩිලා ඉන්න තැන රාත්‍රී කාලයක වුණත් දකින්න පුළුවන්කම ලැබෙනවා ආලෝක සංඥාව වඩපු කෙනාට. ඒ වගේම තමයි තමන් අරමුණු කරගත්තොත් එහෙම තමන් වාසය කරන මේ ඒ විදිහට පරිසරය එහෙම නැත්නම් ඒ වපසරිය කොච්චරද තමන් ආරාමයේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙයක් වෙන්න පුළුවන් රුක් මුලක් වෙන්න පුළුවන් ඒ විදිහට ඒ ඒ ඒ ඒ ඒ ප්‍රමාණයට ආලෝක සංඥාවේ ප්‍රමාණයට මේක වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. ඊළඟට ගමකට ආලෝකේ වැටෙන විදිය, නගරයකට ආලෝකේ වැටෙන විදිය,
ඊළඟට දිවයිනකට ආලෝකේ වැටෙන විදිය මුළු පෘථිවියම එකවර දකින්න පුළුවන්කම ලැබෙන විදියට. ඉතින් එතකොට පේනවා අහසේ සතුන් පියාසට කරන විදිය. ඊළඟට ජලයේ කොයිතරම් ගැඹුරු ජලයක වුණත් ඒ විදිහට සතුන් ගමන් කරන විදිය. ඒ වගේම පොළවේ ස්වාමිනාස මතක් කළා වගේ අර පාංශු ජීවීන් වගේ සත්තු මේ සතුන් පවා දකින්න පුළුවන් ආලෝකයක් මෙයාට ලැබෙනවා. ඉතින් මේකෙන් බුදුරජාණන් සේ දේශනා කළේ මේ මේ ආලෝකය ආලෝකය උදා කරගත්තට පස්සේ මේකම ප්‍රයෝගී කරගන්න ඕයි ළඟට විදර්ශනාවට. එහෙමයි. මේ උපේක්ෂා සහගත සිතක් පහළ කරගත්තට පස්සේ ඒ උපේක්ෂා සහගත සිතේ ප්‍රමාණයක් තියෙනවනේ. දැන් ඔය මං කිව්වා වගේ එක එක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ මුළු ලෝකයේම ඒ විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා ඒ ආලෝකයෙන්. ඒ වගේම ස්වාමිනාස මතක් කළානේ අර විශේෂයෙන්ම දුක අවබෝධ කරගත්තේ නැති කෙනා එහෙමයි කටකලුවරේ ජීවත් වෙනවායි කියලා. එහෙමයි නේද? ආන්න එතකොට දුක පිරිසිඳ අවබෝධ කරගත යුතු නිසා දුක පිරිසිඳ දැකිය යුතු නිසා මේ පුද්ගලයා දකින්න කවදාවත් දැකේ නැති දර්ශනයක්. අසර පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ විනිවිද දකින්නවා කියන එකමද? එහෙම සනස්. මේ වගේ දෙයක් තමයි නේද? එහෙම සනස් පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දකින්නවා කියලා කියන එක. එහෙමයි. ඒ කියන්නේ අඩුවක් නැතුව පිරිපුන්ව සම්පූර්ණයෙන්ම දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ආවරණය තොරව අනාවරණය කරගෙන අවබෝධ කරගන්නවා කියන එකයි. සියලුම දුක් සමුනස්. එතකොට එතකොට අපි ගත්තොත් එහෙම සතර අපායේ පේනවා. සතර අපායේ පේනවා. එහෙමයි. ඒ සමුනස්. ඊළඟට දිවි ලෝක පේනවා. බ්‍රහ්ම ලෝකේ පේනවා. මනුෂ්‍ය ලෝකේ පේනවා. මේ සියල්ලක්ම පේනවා. අපි ගත්තොත් එහෙම සංස්කාර ලෝකය, අවකාශ ලෝකය, සත්ව ලෝකය කියලා තියෙනවනේ ලෝක ස්වාමිනා. එහෙමයි. නේද? ඉතින් මේ ලෝක සියල්ලක්ම දක්නට ලැබෙනවා. ධර්මයේ තුලින්. ධර්මයේ තුලින්. ඒ ධර්මයේ තුලින් දකින්න ලැබෙන්නේ අර ආලෝක සංඥාව වඩපු කෙනාට. එහෙමයි. ඉතින් අර මේ පහම් පූජාවේ ආනිසංස බලයෙන් තමයි අපිට මේ ආලෝකය ලැබෙන්නේ. හරි ඒ වගේම දැන් මට තව ප්‍රශ්නයක් ඇති වුණා. දැන් සම්බෝධියේ තෙරුවන් වන්දනා කරනකොට පහන් පූජාවේදී කියන්නේ ගන්ධ තේල පදිප්තේන දීපේන තඹදන් සිනා කියලා තමයි කියන්නේ. එහෙම සමහරවිට. ඒ සමහරවිට පොඩි කාලේ ඉඳලා හැබැයි කිව්වේ ගන්ධ තේල පදිප්තේන කියන එක නෙමෙයි. එහෙම. ඝනසාර පදිප්තේන දීපේන තඹදන් සිනා. අපි මේක නේ ඊට පෙරත් කතා කරලා තිනවා. එහෙම සමහරවිට. ඒතර මේ ගන්ධ තේල පදිප්තේන කියන එකයි ඝනසාර පදිප්තේන කියන එකේ මේ වචන දෙකේ මොකක්ද තියෙන වෙනස? එහෙම සමහරවිට දැන් අපි සාමාන්‍යයෙන් යමක් දැල්වනකොට අපි පහනක් දැල්වනකොට යොදනවනේ කපුරු. එහෙමයි. එතකොට ඒ කපුරු තමයි එතකොට අර ඉසල ස්වාමීන් වහන්සේ කියපු ගාථාවෙන් කියන්නේ. ඒ කියන්නේ කපුරු පූජාවේදීද ඝනසාර ප්‍රදීප්තේන කියලා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි පහන් ආලෝක පූජාවට ගන්නෙ සාමාන්‍ය තෙල් නෙමෙයි භාවිතා කරන්නේ. එහෙමයි. සුගන්ධවත් තෙල් භාවිතා කරන්නේ. එහෙමයි. ඒ සුගන්ධවත් තෙලින් පහන පත්තු කිරී පහන පත්තු කරලා පහන දැල්වලා පූජා කිරීමට කියනවා ගන්ධ තෙල් අපදිත්තේන දීපේන තම දන්සිනා කියලා සමහරවිට. එතකොට දැන් අපි දැන් කොහොම දැන් ස්වාමීන් වහන්සේ ඔහොම කිව්වත් පුරුද්දක් හැටියට තෙරුවන් වන්දනා කරනකොට බොහෝ දෙනා කරන්නේම ඝනසාර ප්‍රදීප්තේන කියන වචන ටික කියන එකයි. එහෙම සමහරවිට. සිංහල අර්ථ මෙනෙහි කරන්නේ නැහැ. පහන් ආලෝක පූජාව කරනවා කියන චේතනාව තියෙනවා. තියෙනවා. නමුත් නිවැරදි ආකාරයට වන්දනා කරනවා නම් ගන්ධ තෙල් ප්‍රදීප්තේන දීපේන තම දන්සිනා කියලා තමයි කියවෙන්නේ. වන්දනා කළ යුතුයි. වන්දනා කළ යුතුයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මම මතක් කළේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අර චක්කුදෝ කියලා කියනකොට අපි බුදුරජාණන් සේ දේශනා කළානේ ධම්මැස පහල කරගන්න ඕනට කියලා නේද? එහෙමයි ස්වාමීනි. ධම්මැස පහල කර ගැනීමේදී අර දුක කියලා කියන එක පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකිනවා කියලා කියන්නේ මම මුලින් මතක් කළා වගේ ඔය සත්ව ලෝකේ, සංස්කාර ලෝකේ, අවකාශ ලෝකේ කියලා කියන්නේ මේ සියලුම ලෝකයන් මේ විදිහට සම්පූර්ණයෙන්ම දකිනවා කියලා කියන එක ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒ යම් කිසි තැනක දුක තියෙනවද? යම් කිසි තැනක දුක පිහිටනවද? ඒ සියලුම දුක් දක ගැනීමනේ ස්වාමීන් වහන්සේ. එතකොට දුක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. එහෙමයි. පරිඤ්ඤය. පරිඤ්ඤය ස්වාමීන් වහන්සේ. තවත් පැත්තකින් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ දුක දැකීම කියලා කියන එක, පිරිසිදු දැකීම කියලා කියන එක දකින්න පුළුවන් දකින්න පුළුවන් උපරිම පුණ්‍ය ශක්තියක් තමයි අපිට පහළ වෙන්නේ මේ පහන් ආලෝක පූජාවෙන් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් සස කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට මතක් වෙනවා දීගවාපි මහා පින්කමට මුලින්ම අපි ප්‍රථම වරට ඒ කියන්නේ මංගල ගමන. එහෙම සමහරවිට. මංගල ගමන මම ස්වාමින් වහන්සේ අපි අනිත් කොටුගොඩ අපි අමතකවිසි ස්වාමින් වහන්සේ. ඒකට අපි තවත් ස්වාමින් වහන්සලා පිරිසක්. එහෙම. අපි කොළඹ ඉඳලා දීගවාපියට වැඩම කළා. එහෙම.
වැඩම කරලා අපි බැලුවේ දිගවාපිය පින්කමක් කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද කියලා. එහෙම සන්තෝෂ. ඊට පස්සේ අපි හැමදෙනාම මන්ද උත්සාහයටපත් වුණා. දිගවාපිය හරි කටුකයි, පහසුකම් සීමිතයි. ඒකෙන් වියලි කාල ගුණයක් සදහැවතුනට නවාතැන් පහසුකම් විතරක් නෙමෙයි වැසිකිලි කැසිකිලි පහසුකනුත් බොහෝ විට තිබ්බේ නැහැ. ඉතින් අපි හැමදෙනාම කිව්වේ ස්වාමිනාස හරියන්නේ නැහැ දීගවාපිය නම් පින්කමක් කරන්නට බෑ. අපි මේක අතෑරලා දාමු වෙන කොහේ හරි බලමු. සෙනගට පහසුකම් තියෙන තැනක බලමු. නමුත් ස්වාමිනාහන්සේ මට මතකයි එක හෙලා කිව්වා නෑ නෑ මේ වගේ තැනකම තමයි පින්කම් කරන්න ඕනේ. මොකද පින්කම් කෙරෙන තැන්වල හැමනිතරම පින්කම් කෙරෙනවනේ. එහෙම. ඊට පස්සේ අපි මල් පූජා කරලා සුවඳ පූජා කරලා මම හිතන්නේ තුන් වතාවක් තෙරුවන් ගුණම වැඳ වැඳ අපි සෑය ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරනකොට ස්වාමීන් වහන්සේ සෑය දිහා බැලුවා. මෙහෙම සෑය දිහා බලලා කිව්වා අනේ ඉතින් මේක මේ අපිට රජ කාලේ වගේම පෙර පරිදිම ගොඩනගා ගන්න පුළුවන් නා. මේක ගොඩනගලා කොත් පළඳගෙන තී ඈ හුණු පිරියම් කරලා ගත්තොත් එහෙම කොච්චර සිරියාවක් තියේද? රුවන්ලි මහා සෑය වගේ කියලා ස්වාමීන් වහන්සේ එහෙම කිව්වා. එතකොට අපි කිව්වා අනේ ස්වාමීන් වහන්සේ සාදු සාදු කොයිතරම් දෙයක්ද අපිට ඒක කරගන්න පුළුවන් නම් අපි ඒක අදිස්ථාන කරගමු ඈ අපි එහෙම දෙයක් කරමුයි කියලා අපි කතිකාවතක එදුණා නේ ස්වාමිනා. ඊට පස්සේ අපි ඒ සිතවිල්ලම හිතේ තියාගෙන අපි තෙරුවන් වන්දනා කරලා පිරිත් කියලා දෙවියන්ට පින් දීලා පූජනීය දරණාගම් කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණීය පින්කම් සිද්ධ කරන්නට අදිස්ථානය ඇති කරගත්ත දීගවාපි පුදු බිමේ කරනවා කියලා. ඉතින් දැන් ඒක මස්තක ප්‍රාප්ත වෙලා තියෙනවා. මහා පින්කම අපි මේ කොවිඩ් වසංගතයේට සතියකට දෙකකට කලින් ඉතාමත්ම හරසරින් මහා සංඝරත්නය ගිහි බෞතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිරිවරා දවස් දෙකක් පුරාවට වෛද්‍ය සායන පවත්වා මහා සංඝයාට ගිලන්පස මහා දාන පිරිනමා මහානී ආකාරයට ධර්ම දේශනා සාකච්ඡා මල් පූජා ගෝණින්ද සිදු කරමින් පින්කම සිද්ධ කරගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර මුලින්ම අදිස්ථාන කරගත් ආකාරයට මහා සෑය නිර්මාණය කරන කටයුතුත් අදිස්ථාන කරගත් පරිදි දැන් ඒකට කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙච්චර මේ පුර වරුණක් සහිතව මේ වර්ණාවක් කළේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ සිටිවිල්ල අද මුදුන්පත් වෙලා දැන් මේ දීගවාපි මහා චෛත්‍යරාජන් වහන්සේ ගොඩනැගීමට සදැහැතියන් විසින් ආධාර උපකාර කරන්නත් පටන් අරගෙන තිබෙනවා. ස්වාමීන් වහන්සේ මට හිතෙන අපි මාධ්‍යක කරන ප්‍රථම පුණ්‍යානුමෝදනාව මේක. අද දීගවාපි මහා සෑය ඉදිකිරීමට ප්‍රථම වරට දායකත්ව දක්වමින් තම තමන්ට පින් රැස් කර ගන්නට අද මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා පින් රැස් කරගන්නේ නැව්ගල යෝගාශ්‍රමාධිපතිව වැඩවිසූ අපවත්ති වදාළ අතිපූජනීය බටගම මේදානන්ද ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටත් ගලිගමුව නැව්ගල ආරාමාධිපතිව වැඩවිසූ අපවත්ති වදාළ පූජනීය ගලිගමුවේ කේමාචාරී මෙහෙණින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් බෞද්ධයා මාතජාලයේ ගරු නිර්මාතෘවර අපගේ කල්යාණ මිත්‍ර පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් අභිධර්මාචාර්ය සී කොඩිකාර ආරච්චි ගුරු පියාණන්ට උපකාර කළ සියලුම මෙහෙණින් වහන්සේලාට සහ දායක දායිකා සැමට උතුම් නිර්වාණාභෝධිය පිණිස පූජ්‍ය රිදීතොටුවේ අභිනන්දා මෙහෙණින් වහන්සේට ආශිර්වාද කිරීම පිණිස මෙම පින්කමට ස්වාමීන් වහන්සේ රුපියල් 1,22,000ක පරිත්‍යාගයක් මේ පිරිස විසින් සිද්ධ කරනවා. ඉතින් පින්කම සිද්ධ කරන්නේ පූජනීය බඩල්ගම ධම්මනන්දනී මෙහෙණින් වහන්සේ සහ පූජනීය කුරුවිට කේමා කාන්තිනී මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස. ඒ වගේම ස්වාමින් වහන්සේ තවත් පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්න තියෙනවා. අපි මෙහෙණින් වහන්සේට ආරාධනා කරනවා නායක ස්වාමීන් වහන්සේට අදාළ ආධාර සිද්ධ කරන හැටියට. සාදු සාදු සාදු. ඒ වගේම තවත් දායකත්වයකින් කටයුතු කරන වෛද්‍ය ලෝරන්ස් පියසිරි සහ රුවන්ති යාපා ඒ මහත්ම මහත්මීන් විසින් රුපියල් 100,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිද්ධ කරනවා. ඒ පිණිසත් බලාපොරොත්තු වෙනවා අතිපූජනීය දරණාගම කුසලදම්ම නාසමිදුන් වහන්සේට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට වගේම වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාතජාලයේ ප්‍රධානී පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද කිරීමටත් නැසීගේ පියාණන්ට
පරලෝක වශයෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීමට වගේම පහේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දසිනී නවෝදා දියණියට විභාග කඩේම් ජය ගන්නට සත්පුරුෂ අනාගතයක් තහවුරු කර ගන්නට මේ ආධාර උපකාර කරනවා වගේම සසර දුක් නිමවා අමා නිවන් සුව ලබන්නටත් ඒ පින තුන අදිස්ථාන කර ගන්නවා. තවද සුජාතා පියසිරි මහත්මිය විසින් දිනෙති සහ දසිනී දියණියන් විසින් දීගවාපි චෛත්‍යරාජන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවත් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් පරිත්‍යාග කරනවා. බලාපොරොත්තු වෙන පූජනීය දරණාගම කුසලදම්ම නාසමුදුන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටත් වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බොරලන්දේ වජිරඥානනායක ස්වාමින් වහන්සේට සමස්ත මහා සංඝරත්නයට සෙත්පත් ආශිර්වාද කිරීමට වගේම නැසී මියගිය මෑණියන්ට පියාණන්ට සහ ස්වාමපුරුෂයාණන් ඇතුළු සියලු වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් දායකත්වයෙන් කටයුතු කරන ඉතින් ස්වාමීන් වහන්සේ අපිත් අනිවාර්යයෙන් මේ පින්කමට කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් අනිවාර්යයෙන්ම උදව් කරනවා මයි ස්වාමීන් වහන්සේගේ සත්ක්‍රියාව මුදුන් පමුණවා ගැනීම පිණිස. ඉතින් පින් කැමති සියලු දෙවිවරු අපිට පිහිට උදව් උපකාර සලසා දෙත්වා ශාසන බාරධාරී ලෝකපාලක දෙවියන් වන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙවිවරු ඉන්දසෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති කියන සෙන්පති දෙවිවරු ආර්ය උස්සක් දෙවිඳු ඝටිකාර සහම්පති ආදී බ්‍රහ්මකායික බ්‍රහ්ම රාජ්‍යෝද ඒ වගේම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ආදී දිව්‍ය රාජෝත්මයන් වහන්සේලාද ලක්බුදු සසුන ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාද අටමස්ථාන සොළුස්මස්ථාන ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද චූලෝදර මහෝදර මණියක්කිත ආදී නා රජවරුද අපිට මේ පින්කම යෙහෙන් සිදු කරගෙන යාමට පිහිට උපකාර ආරක්ෂා සම්පාදනය කරත්වා සතරවරන් දෙවියෝ අපව සතර දිගින් ආරක්ෂා කරත්වා දීගවාපි මහා පුදු බිම අපිට සුවසේ වැඳ පුදා ගන්නට පින් දැස් කර ගන්නට යලි යලි බබලන පුණ්‍යායතන බවට පත් කර ගන්නට මේ පින්කම් මේ විදිහට සිද්ධ කරමුයි කියලා වර්තමාන යුගයේ තුල මුල් තැනගෙන කටයුතු කරන මේ පින්කමේ නිර්මාතෘවරයන් වහන්සේ වන අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයටත් දායකාරකාදී පින්වත් සුපින්වත් හැම දෙනාටමත් යෝධ බල යෝධ වීරිය ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි සෙත්පතා ආශිර්වාද කරනවා සතුරු සිතින් යුක්තව. ඉතින් ස්වාමීන් වහන්සේටත් වචනයක් පැවසීමේ අවසර ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම දීඝවාපි මහා සේරදානන් වහන්සේ අභියස අපි මහානනීය පින්කමක් සිද්ධ කළා. අපි කල්පනා කරන්නේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලක්ෂ 5කට වගේ ආසන්න සදහවතුන් පිරිසක් වන්දනා මාර්ග කළා. සවස් භාගයේ ඉඳලා පසුවදා පාන්දර දක්වාම ඒ සාදුනාදයන් අපි පැවැත්තුවා. කොයිතරම්නම් සාදුනාදයන් ප්‍රමාණයක් අපි පැවැත්තුවාද? එහෙමයි සොබ්නස්. මම කල්පනා කරන්නේ ඒ සාදුනාදයෙන්ම තමයි මේ සියලු මිත්‍යා දෘෂ්ටික බල දුරු වෙලා නැවත මේ සේරදන් වහන්සේ නිර්මාණය කරගන්නට ශක්තිය ලැබුණේ කියලා. ඒ වගේම වටපිටාව සකස් වුණේ කියලා. එහෙමයි ස්වාමී. අපි කියන්නේ ඇස්සැරෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් එතකොට දීඝවාපි මහා සේරදානන් වහන්සේ දෙස බලලා මට ඇති වෙච්ච ඒ සිතුවිල්ල විතරක් නෙවෙයි. සේරදුන් වහන්සේ දකින හැමෝටම පහළ වෙන සිතුවිල්ලක් තමයි අනේ මේ මහා සේරදානන් වහන්සේ නිර්මාණය කරගන්න වැඩනිම කරගන්න හැකියාව වාසනාව ලැබුණා නම් කියලා. එහෙමයි. ඉතින් එතකොට සිහිපත් කළ යුතුයි ඓතිහාසික දීඝවාපි චෛත්‍යරාමාධිපති අපේ මහාවයේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩි දිමින් ස්වාමීන් වහන්සේ තමයි මේ කටයුතු සියල්ලක් සොයා බලන්නේ. නායක ස්වාමීන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේලා තමයි අතීතයේ විශේෂයෙන්ම 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමාවන තුරුත් ආරක්ෂා කරගත්තේ. ඊට කලින් විශේෂයෙන්ම යුද්ධය පවතිනටත් කලින් නොයෙකුත් විදිහේ මිත්‍යා දෘෂ්ටික බලවේග නිසා ඒ සේරදන් වහන්සේට විශාල වශයෙන් හානි කරලා තියෙනවා. එහෙමයි. ඒ නිසා විශේෂයෙන්ම අපිට දැන් වර්තමානයේ තුල අපිට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ පින්කමේ ප්‍රධාන කොටස්කරුවන් වහන්සේ තමයි අපේ පූජනීය අපේ නායක ස්වාමීන් වහන්සේ.
नायक स्वामी वहांसा पिंक कंकरा पिंकनी बोधिसत्वन्वहसे प्रार्थना वक्ति बेनवा ये शीलूम प्रार्थना व्याकार मुदुपत्न वाई इधनीसा विशेषेम मे अभी मेवन पिंकम सिद्धकर आरंच्य ये मे पिंकम सिद्धकर सदा शीलूम आरक्षाव अभी लबादुन्नी विशेषेम वर्तमान आरक्षक लेखन मेजे कमल गुरुनाथ अभी मेतुमा थिंग यतुमा विशेषेम अट सिपात कला उभुहां से मेवन पिंकम सिद्धकला एनिसा इनिशा तम मे सद विशाल पिछक अवधाने मे सदा यमूने सीपत्कोनी रजे मेदिहत्मुत् विविध सदहतुंगे विधिट विविध खंडाया मे शरदुन्वहसी अवस्था की मंगिता हय हतावक्म शील कटयुत संविधाने कला मे शरदुन्वहसी निर्माण करगा कहुमुना ये सियाल्लाक्म अत पशुना मुनयामो हेतुवाक् निशा ये निशा मेवार ये पिंकम सार्थक हेमनत्ता शरदुन्वहसे निर्माण करगेम दक्वा सीलूम दंगअपी बेलोत्ते हेम स्वामी से मेवेनुकुट कोत्वहांसे एवं चूड़ाने सहस्वलवराय हेम स्वामी से तेनिशा अपट इलंगट तिबिन मे दैब प्रतिनिर्माण करगेम सह इवागे मे मलुव सलपतल मलुव निर्माण करगेम ये अवट शीलोम विधिट अवश्यदेव संपादने करगेम निर्माण करगेम चैत्य योजना लक्ष संख्या बहुपिरीसाकिय लक्ष गणांगली दहस गणांगली आदर उपकार नमूत मे रटे स्वामी सीर असुवाक्र मध्यम पांति पीड़ित पांति जनता एपेन अमार नमूत पिनाता है ये दुपत्मा स्वामी गडोल कैट दहायाखारी पूजा कर विधि हेट अभी तुम गडोल कैटे रुपये विस्साइना गडोल कैट दह रुपये देसी आई अभी दलवसे बला रुपये देसीय गाने आधार करना क्रमया खादंड स्वामीनास एक पुदुमाकार पीना स्वामीनास अभी अमारु मायवत मे पिंक संबंध कर कोटस कार्य पत्कर स्वामीनास पेरणी काजदारू मेवनी अहस उसेर दुनिया निर्माण कलते स्रटे शीलूम जनता सह संबंध करगन ये वेहस महंसियद कैपवीमद श्रद्धावद ये मुनुवनद दक्षतावेद मे हेमदर निर्माण कलते इन सा आराधना करण विशेष महानायक महंपानन महंसील अन्नायक महंपानन महंसील अतुलटयति पूजनी महासंगरत्ने आशीर्वाद मे वे लभिन दायक पिन्न तुंट मे मिहिति वेदगत्म की विशेष मे दायक वेदगत् इवागे वर्तमान अपे जनाधिपतितुमान श्री संबोधि विहारस्थाने दायक सभावे सभापतितुमान हेटियट वर्तमान जनाधिपतितुमान गोटाबे राजपक्ष जनाधिपतितुमान इवागे अग्रामात्य अपे महिंद राजपक्ष अग्रामात्यतुमान एतुलु कोट एति हेमदिनाम इवागेम सीलूम हमुदापति वरुण इवागेम सील आरक्षक बलकाय अपे अध्यक्षकतुमान इवागेम मे सीलूम दिना मे वेनुवेन विशाल कैपवीमक सिद्ध करनो मे वेनुकोट विशेषेम मुदल बेर किरीम संदहा विशेष बैंको वट योदा गणीम संदहा अकाउंट एकक दैनटम गिनुमक गिनुमक आरंभ कला तीनो स्वामी ए पिलिबंदो इदिरीयेदि एहेमै पूर्व प्रचारक मे प्रचार क्रम वगे निक अपि दनुवत करनो दनुवत करनो स्वामी इतिं अपिट अपि आराधना करनो इदिरीयेदि अपि दनुवत करनो ए गिनुमट इस्सेला मुदल बेर करन दवस मुकद्द कियला एहेमै एदाट संबोधि विहारस्थाने विशाल उत्सवयक् पवतिनो පවත්තන්න කටයු සංවිධානය කළා තියෙන්නේ ඒ සඳහා අපේ ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් සහ සම්බන්ධ වෙනවා නියමිතයි නියමිතයි ඉතින් ඒ නිසා මේ පින්කමට නොඑක ආකාරයෙන් Tamanට ධනෙන්ද ශ්‍රමයෙන්ද කාලයෙන්ද මේ හැම දෙයකින්ම සහ සම්බන්ධ වෙලා පින් සිද්ධ කර ගන්නට අවශ්‍යයි විශේෂයෙන්ම සොලස්ම ස්ථාන වලින් 6 වෙනි සිද්ධාස්ථානෙ හැටියට අපි නිතර වන්දනා මාන කරනකොට ගාතාවන් කියනකොට ගාතාව විතරයිනි නේද ගාතාව විතරයි අපි සජ්ජායනා කරන්නේ ඒ නිර්මාණය එහෙම නැත්නම් සෑරදුන් වහන්සේ නිර්මාණය වෙලා නැත්නම් අපිට ලොකු අඩුවක් ඒ ගාතාවෙත් තියෙනවා ගාතාව සජ්ජායනා කිරීමේදීත් තියෙනවා පිනේ අඩුවක් නැහැ මොකද ලලට මේ නිය ධාතුන් වහන්සේලා අපි වන්දනාමාන කර ගන්නවා නමුත් සෑරදුන් වහන්සේ නිර්මාණය වෙලා තියෙනවා නම් අපිට තවත් ඒ විදිහට ඒ පින් සිතිවිල්ල
වඩා වර්ධනය කර ගන්නට පිළිවන්කම ලැබෙනවා මහත්ඵල මහානිසංස සිද්ධ කර ගන්නට ලැබෙනවා ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩම කොට වදාරමින් තම තමන්ගේ පැවිදි ගුණ ධර්ම ආරක්ෂා කර ගන්නවා වගේම ආරාම වල කටයුතු සාසනික වටින් වශයෙන් සිද්ධ කරනවා වගේම තමන්ගේ ආරාමේ සමහරලා අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා එහෙමයි ඒ අඩුපාඩුකම් තිබීදී තමයි මේවැනි පින්කම් වලට දායක වෙන්නේ විශේෂයෙන් මේ දස්සල් මෑණියන් වහන්සේලාගේ ආරාම මේ ස්වාමීන් වහන්සේලින් ආරාම වගේ නෙමෙයි ප්‍රාථමික පහසුකම් තියෙන්නේ එහෙම සම්බුද්දස ඉතින් ඒ නිසා මේ සීලෝ මෑණියන් වහන්සේලාට ආශිර්වාද කරනවා දුක්ඛ නිරෝගීව දීර්ඝා සම්පන්නව පැවිදි ගුණ ධර්ම ආරක්ෂා කරගෙන අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උපකාර වේවා කියලා. සාදු සාදු. ඒ වගේම සදහැ උතුම් පින්කමට සහ සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඒත් අපි මතක් කරන්න ඕනේ නිවෙස්වල ගොඩාක් අඩුපාඩුම් තියෙනවා. නේද? සමහර අය ගේ වැඩ නිම කරගෙන නැහැ. නමුත් මෙවැනි පින්කමක් සිද්ධ කරගන්නට දායක වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම දෙනාට මේ පින්කම සඳහා දායක වන අතහිත නිතයෝදා සහ සම්බන්ධ වෙන හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මග ඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු 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 බොහොමන්ත පින් ස්වාමීන් වහන්සේ. ඉතින් අද අපි මේ වැඩසටහන නියමිත කාලය අපි උපරිමයෙන් ප්‍රයෝජනට අරගෙන කාලයත් ඉක්මවලා ගොස් තිබෙනවා. ඊළඟ ධර්ම දේශනාවට සදැවතුන් ඒකාත්මික විය යුතුයි. ඒක නිසා අපි විශේෂයෙන් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මෙවැනි ශාසනික උත්තම ක්‍රියාදාමයන් හි දෙන්නට ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියලා. ඉතින් අදත් අපි නරඹ ශ්‍රවණය කරපු පැවිදි උතුමන්ට ගිහි බෞතුන් වුණ ඔබ හැම දෙනාටමත් ආදාර උපකාර කරපු දසල් මෑණියන් වහන්සේලා ඇතුළු අනිකුත් සදැහැතියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වපු මාධ්‍ය සහෘදයන්ටත් පින් සිදු වේවා. ප්‍රධාන අනුග්‍රාහක බෞතුන් වුණ සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් සිළු යහපත වේවා කියලා අපි ඔබෙන් අද සමු ගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. අතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?